පොළව පලාගෙන යක්කු ඇවිල්ලා පොළව පලාගෙන යක්කු ඇවිල්ලා නම් මේ කල්පනා කරේ දුසිතාර ඇවිල්ලා ගියා ආදියා ගැන ආසනි මන්ත්‍රීතුමා සීගිරි කීන තරම්ම නරක කෙනෙක් නෙවෙයි වගේ අනේ දුසිතා මිනිස්සු ඉන්නේ වැස් වලාගෙන එහෙම මේ බාහිරින් බලලා තීරණය කරන්න බෑ හැබැයි තින් මිනිස්සයා කිව්වා මේ එයාට දැන් සීගිරි වැලට ආවත් එකයි නවත් එකයි කියලා මං ගැන හිතලානේ එනවා කියලා කිව්වේ නේද මට නම් ওই අනිත් දේවල් වලින් වැඩක් නෑ මං බලන්නේ කොහොම හරි ඔපරේෂන් එකට සල්ලි ටික පාස් කරගන්න එච්චරයි එහෙම මේ පටු විදිහට හිතන්න එපා දුසිතා මිනියා මේ සංගීතයට කලාවට ලැබෙහින්දන ඉතින් මෙහෙම කරන්නේ ඉතින් ඔයාට ඉතින් සංගීත කිව්වොත් ඔක්කොම අමතකයි දැක්කනේ සිරිනාදස සංගීත කියාගෙන ආපු හැටි මොනවා වුණත් සිරිනාත මහත්තයා සංගීතේ නුඟල් ලැබි සීගිරි ගැන යෝජනාවක් ගෙන අපේ වෙනම දෙයක් ඉතින් ඔය කවුරුත් එකයි අපිට යමක් කරගන්න පුළුවන් නම් අපි ඒක කරගමු ඔය කෙහෙල් මා සංගීතින් වැඩක් නැහැ ඕකනේ ඉතින් කිසි රසවින්දනයක් නැහනේ ඔහොම කොහොමද ජීවත් වෙන්නේ මාත් ගිටාර් එකක් කරන් සංගීත කරන්න ගියා නම් මෙලහකටත් ළමයි දෙන්න මහපාරේ මේ ওই මනුස්සයත් එක්ක සංගීත කිරුව කතා කරන්නේ නැතුව ඔයා පාඩුවේ ෂේප් වෙලා ඉන්නකෝ ඔපරේෂන් එකට මම මේ සල්ලි ටික පාස් කරගන්නකම් හරිද සීගිරි කොහොමවත් කැමති නැහැ ওই මනුස්සයා මෙහෙනවට මම මේ ෂේප් එක කතා බහ කරලා ඉන්නේ වැඩේ කරගන්න ඕනේ හින්දා प्रयोजन सहोद දොස්තර මහත්තයා කිව්වා දවස් 3-4කින් සනීප වෙයි කියලා. හැබැයි මුකුත් වැඩක් නම් කරන්න එපා කිව්වා. මං දොස්තර මහත්තයාට කිව්වා මගේ ඇඟෙන් පැත්තක් ගියත් මං අයියා වෙනුවෙන් කරන වැඩ නම් ඔන්න නතර කරන්නේ නැහැ කියලා. පෙනේද hina වෙන ලස්සන? අනේ මෙහෙමත් ගෑනු. අයියා තමයි මේක ළඟ ඔලුවට තියාගෙන ඉන්නේ. ඔබත් ඉතින් ගෑණියෙක් නේද? සහෝදර කැක්කුම ගැන ඔහොම කතා කරන්න එපා අයියේ. මේගොල්ලෝ පිට ගෑනු. මේගොල්ල ඉන්නේ hina වෙන බලාගෙන. වෙලාවක් ආවොත් ජීවිතේ උනත් නැති කරන්න බැරි නෑ. ඒකනේ මං අයියලගෙන් හෙලවෙන්නවත් නැතු ඉන්නේ. මං ගිහලා ඇඳුම් ටික මාරු කරගෙන එන්න. එන ගමන් අයියගේ බෙහෙත් ටිකත් අරගෙන එන්න. මේ අන යන පාටක් නෑ වගේ. මං කීප සැරයක් කිව්වා අහන්නේ නෑ. යන්න තැනක් නෑ වගේ. එතකොට මනුස්සය කවුද දන්නේ එකක් මොනවා කරගෙනද කියලා කොහොමටවත් වැඩි කාලයක් මෙහි ඉන්නේ නැහැ මම මේ කල්පනා කරේ ආශ්‍රි මන්ත්‍රීතුමා අපලා මෙයා නොහිටි එකමයි හොඳයි හිටියා නම් මොනවා කරනවත් අයිත් දන්නේ නැහැ ඉතින් දන්නේ මේක තමයි සර් කොඩීට ලං වෙන්න තියෙන නියම පාර මුන් දෙන්න අපේ පැත්තට නම්ම ගත්තා කියන්නේ කතා දෙකක් නැහැ කොඩී අපේ සාක්කුව सर सर पोड कट पियागनी मैं अडे हेडल कर श्रीनाथ महत्यादी आप आवटोनी महत्या पसंद लुना एक मैं सैर में धन लुना अब भूला मैं सैर में विस्तर की ඒ මාත්‍රු මේ මමාරු වැටලා ඉන්නවා කියලා දන්නවා නම් මම මීට කලින් උදව් කරන්නේ නේද සර් මේකනේ අපි ප්ලෑන් කරගෙන හිටියේ තුසිතත් එක්ක බත් බිස්නස් එක කරන්න
කොහේද? කොඩි වැඩි කෑවනේ? මිනිහා අපිත් එක්ක බිව්වා. මිනිහා ඉතින් කාලෙකින්නේ ගත්තේ. කොහොම හරි පෙරේතකමටත් එක්ක මිනිහා ළඟ නැමුවා. අන්තිමටම මිනිහට වැඩි වුණා. තුසිත හිතුවේ අපි පෙව්වයි කියලා. දැන් ඉතින් ඒ පැත්ත පලාතක පස් පහ ගන්න අපට තහන. හරි දැන් මේ එතකොට කොඩි දුවක් කොහොමත් මොනවද කියන්නේ? කොඩි ඉතින් එදා වගේම තමයි අදත් අපිත් එක්ක ඉන්නවා. හැබැයි ඉතින් ගෑණික කීමටි පිටින් යන්න බෑනේ. ලෙඩා දුකානේ. ඒ කියන්නේ දැන් මේ මහත්තුරු දෙන්නට හරියම රස්සාවක් නැහනේ. කියලා වැඩක් නැහැ මහත්තයෝ. අපි ඉන්නේ මාර අමාරුවක වැටලා. හරි 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 හරි. ඒකට කමන්නේ. මේ සර් අපි මේ දෙන්නට මොකක් හරි ජොබ් එකක් සෙට් කරලා දෙමු නේද? නැතු නැතු. එහෙම නොකර බෑන්ටොන් මහත්තයා මේ තන්න කියන උදවියනේ. ඈ හරි මේ මට දවස් දෙකක් දෙන්නකෝ. මම වැඩ සෙට් කරලා දෙන්න. පින් සිද්ධ වෙනවා. හැබැයි ඉතින් මේ අපිටත් පොඩි උදව්වක් කරන්න වෙනවා. මේ අපේ කියන්න ඕන දෙයක් කියන්න. මේ අමාරු වැඩක් නෙමෙයි. පොඩි දෙයක්. අපි ඉස්සල රසාව හොයාගෙන ඉමුකෝ. ඈ ඒගරි මම ඔයා ගත්තා. මම ඔයා ගත්තා ඔයා වැඩ කරන්නේ කොහෙද කියලා. ඔයාගෙන් හොඩ ඔයා කිව්වේ නෑනේ. ඇයි ඉතින් ඔයා මාව හොයන්නේ? මට දැනගන්න ඕනේ සීගිරි ඔයා ඇත්තද කිව්වේ කියලා. මං මේ ඔෆිස් එකේ තමයි වැඩ කරන්නේ. දැන් ප්‍රශ්නයක් නැහැනේ. මොනවද කරන්නේ? මං ඔයාට කිව්වේ මං ක්ලාර්ක්. මං එකවුන්ට් ක්ලාර්ක්. මේ ඔෆිස් එකේනේ. මේ ඔෆිස් එකේ ඔයාට account clerk job එකක් ගන්න බෑ සීගිරි. මං දන්න කෙනෙක් ලවා හදාගත්තා. මාව රවට්ටන්න එපා සීගිරි. මට ඇත්ත කියනවා මොනවද කරන්න? කාවින්ද මම ඇත්ත කියන්නේ. හැබැයි ඒක ඇත්ත වුණත් බොරු වුණත් මට මේ රස්සාව හොඳයි. එච්චරයිනි වෙන්න ඕනේ. ප්ලීස් මං වෙනුවෙන් තවත් ඔය මහන්සි වෙන්න එපා. දැන් හොඳටම ඇති. ඔයා ඔයාගේ වැඩක් බලා ගන්න. සීගිරි මට ඔයා අමතක කරන්න බෑ සීගිරි. ඒක පොඩක් තේරුම් ගන්නකො. අන්තිමට එන්නේ ඔතෙන්ට කියලා මම දන්නවා. මට ඔයාව නොලබෙන්න පුළුවන් සීගිරි. මට ඔයාව අයිති කරගන්න ඕනේ. අඩුතරමෙන් මං ඔයාව නම් පොඩි හරි උදව්වක් කරා කියලා හරි මට සතුටු වෙන්න පුළුවන් සීගිරි. කාවින්ද මම දැන් යන්න ඕනේ. ප්ලීස් මාව හොයාගෙන මෙහාට එන්න එපා. මොකද ඒක මට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔයාමට ඇත්ත කියන්නේ? මං ආයෙන්නේ. මං ඇත්ත තමයි ඔයාට කිව්වේ. මීට වඩා වෙන දෙයක් මට කියන්න නැහැ. මං යනවා කාවින්ද. සීගිරි. නැන්දි. පොඩි කාරණාවක් දැනගන්න පුළුවන්ද? මොකද්ද? අර දැන් ගිය ගර්ල් මේ. එයාව දන්නවද? සීගිරි දුවනේ මම මොකෝන දන්නේ. මේ ළමයා එතකොට මේ මායාගේ යාළුවේ. අනේ මේ එයා මොනවද කරන්නේ මේ? මං කරන රස්සාව තමයි කරන්නේ. නැන්ද මොනවක් කරා? ක්ලීනින්. සුද්ධ පවිත්‍ර කරනවා. බොහොම ස්තුති නැන්ද. ඒ දුව බොහොම ගුණහපත් දරුවෙක්. දාහකින් හොයාගන්න බෑ. මේ ඇත්තමයි. මම ඒක දන්නවා. මේ ළමයා මොකක් හරි අදහසක් හිතේ තියාගෙන මේ ළමයා ගැන හොයලා බලන්නේ. ක්ලීනින් වැඩ කරාට ඔය දැරිවි හොඳට ඉගෙන ගත්ත ළමේ රස්සාවක් නැති කොමටනේ උකරාට. මම ඒක දන්නවා. දැන් තියෙන සිටුේෂන් එක හැටියට අවාසි දින ඇන්ට මිනිහා එළියට ආවා කියන්නේ මේක ලේසි වෙන්නේ. තේරුණාද? මොලෙන් ගේමක් දෙන්න වෙයි. ආයි හිරියාව ගන්න නිදයක් නැද්ද? මිනිහට තියෙන චෝදනාව ඔප්පු කරන්න විදියක් නැහැ ඉතින්. අන්න එතන පොඩි අවුලක් තියෙනවා. නඩුව කරකලක් තියෙන මිනිහගේ වාසියරේ. ඒක නැපාම්මුනේ.
මේ කේස් එක තද කරගන්න බැයිද බා? මේව අත දාන්න පුළුවන් කේස් නෙමේ. නැත්තම් මම මිලහකට තද කරලානේ. අතට ආපු chance එක නැති කරගන්න එපා යන්ට. මං එහෙම කරගන්නවද? මං ඉස්සලම වලව ලියා ගන්නවා. දේපොලෙන් වැඩි කොටසකුත් මං ලියා ගන්නවා. අන්න ඒ හන්දනේ මං ඔය කසාද කරගත්තේ. ඔව් මොන දේ කරලා උඹ ගෙටරින්ග ගත්තනේ. ඒකත් ලොකු දෙයක් නැද්ද? හැබැයි මිනිහට අපිව එළියට දාගන්න බැරුවයි. දැන් තියෙන්නේ මිනිහා ඔය ගෙදරින් එලවන් try කරන එක. හැබැයි ඉතින් මිනිහත් ලේසියෙන් මේ ගේම අතාරින්නේ නැහැ වගේ. මං කියන්නේද? දැන් උඹ ඔය ගෙදර ආйти උඹට කියලා පෙන්නන්න පටන් ගන්න. ඈ උඹට ඕන විදිහට handle කරගන්න. අපි දෙන්නම් full support එක. අපි ගිහින් මොනවද කරන්නද බං? උඹට පිස්සු. අපිට කොහෙද යකෝ එතන ආйтиද තියෙන්නේ? මං කියන එක තේරුම් ගනින් බං. අපි දැන් හැමදාම හවසට ගිහින් set වෙලා සින්දුවක් කියලා පොඩි ආතල් එකක් ගන්නවා. ඈ එතකොට උඹට සිද්ධ වෙනවනේ බං boarding car එකක් වගේ එතන ඉන්න. අන්න ඒක නියම වැඩේ. මේ බලහෙනම් හැමදාම හවසට අපේ ගෙදර සෙට් වෙල්ලා. ඔන්න මං ගාඩි කෑම හොඳේ. කෑම විතරක් නෙවෙයි බීමත් තියෙනවා. අපි දාමු නියම නියම සාජ්‍ය. එක දවසක් යනකොට සිරනාදර මේක වෙස ගන්න බැරි වෙනවා. එක්ක රණ්ඩුවට. නැත්තම් අකුලන් ඇයි? උඹගෙන් ගෙදර බේර ගන්න බෑ කියලා සිරනාද තේරුම් ගනි. මේ අපි හෙටම සෙට්ුමු. හෙටම කොහෙද මෙයන්නේ? අද මං අම්මත් එක්ක හොඳටම රණ්ඩුනා. ඒ මොකද? දේපලේ හින්දා තමයි. අම්මගේ කල්පනාව දේපල සේරම අයියට දෙන්න. අයියා කවදා හරි මට දෙයිලු. ඕවා වෙන දේවල් නෙමෙයිනේ. අපි මේ පොඩි වැඩක් ගන්න plan කර කර හිටියේ. සිරනාදාව ගෙදරින් පන්නන්න. සමහර විට වැඩේ හරියන්නත් පුළුවා. මචං එක වැඩ කරන්න පුළුවන්. මොකක් හරි වෙයිනේ අපි කරලා බලමු මොකද්ද කරන්නේ මේ ඔය අම්මත් එක්ක රණ්ඩුවට යන්න එපා ෂේප් එකේ ඉන්න බලන්න අපි කට්ටිය එළින්ද වැඩේ දෙන්න හරි පුළුවන් තරම් ෂේප් එකේ ඉන්නකෝ අම්මත් එක්ක අනේ මන් දන්නේ නැහැ නේද කොහොම හොයාගත්තද කියලා මට නම් හිතෙන්නේ යා මාව ෆලෝ කරනවා ඇත. කාවින්ද කිව්ව නේද ඔයාට උදව් කරන්න වෙන බලාපොරොත්තුකින් නෙවෙයි කියලා. ඔව්. එයා හැම කිව්වා නම් තමයි. හැබැයි නෙත් මෙයා මං ගැන හිතනවා ඇති. නැත්තං ඉතින් මෙහෙම කරන්නේ නෑනේ නේ. දැන් මොනවද කිව්වේ? ආයි රස්සාවට එන්න කියලාද? ඔව්. බල කරනවා. පරණ රස්සාවට එන්න කියලා. ඔයා කිව්ව නේද මේ වැඩ කරන තැන හොඳයි කියලා. ඔයා එයාට තේරුම් කරලා දුන්නේ නැද්ද? ඔව් ඔව් ඉතින් මං එයාට තේරුම් කරලා දුන්නා. අම්මා පසීගිරි මිස්සෝ දැකලාමයි මං මේ ආවේ පොඩ්ඩක් කතා කරන්න. ඇයි? මොනවා කතා කරන්නේ? මිස් දන්නවනේ අපේ മന്ത്രിතුමා. අපේ മന്ത്രിතුමා හරිම දුකෙන් මිස් ඉන්නේ. මිස් මේ කරන වැඩ ගැන. ඇයි? මම මොනවද කරේ? මට එතන රස්සාව එපා වුණා. ඒකට ඉතින් කවුරු දුක් වෙන්න ඕනේ නැහනේ මේ අම්මපා මම මේ කියන්නේ රස්සාව ගැන නෙමෙයි මිස් එහෙනම් එහෙනම් මොනවාගෙනද රස්සාවකට ඇරෙන්න එතන වෙන මුකුත් තිබුණ නැහනේ අපේ മന്ത്രിතුමා මිස්ටර් ලව් මේ ලව් කියන්නේ මේ නිකන් ලව් නෙමෙයි මේ අම්මපා බොක්කෙන්ම ලව් හේම නැත්තම් එතුමා මේ විදිහට කෙල්ලගේ පස්සෙන් එන්නේ නැහැ මිස් මේක බොක්කටම වැදිලා තියෙන්නේ මිස් මං එතුමා ගැන දන්නවනේ ඈ එතුමා මාර විදියට දුකෙන් ඉන්නේ මිස් මෙහෙම කරන්න එපා මිස් මේ ගිහිල්ලා කියනවා මට මොලේ අමාරුවක් නැහැ කියලා හරිද මිසන කසාද බඳපේ උන්ට ලව් කරන්න මේ කසාද බඳයි කියලා මිස් මේ අපේ മന്ത്രിතුමාට කෙල්ලන්ගෙන් කිසිම අඩුවක් නැහැ අම්මපා මේ රටේ කෙල්ල පොර ගන්නවනේ මේ മന്ത്രിතුමාගේ කැමැත්ත ගන්න මේ හැබැයි ඉතින් මේ අපේ മന്ത്രിතුමා ඒ මත් ඒකට තමයි ඉතින් හිත යන්නේ. අම්මා මම මිස්ටර් නම් හිත ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ වගේ chance එකක් miss කරගන්න එපා මිස්. මේ මං එක සැරයක් කිව්වා හරිද? මිස් හිතන්න එපා මේ අපේ മന്ത്രിතුමා ඔය අනිත් අය වගේ කෙල්ලෝ රවට්ටලා
අමාරුවේ දාලා යන කෙනෙක් කියලා. මේ එතුමා කැමති මේ මිස්සිල්ල ඕනම දෙයක් දෙන්න. ඒ කියන්නේ මේ යාන වාහන, ගෙවල් දොරවල් එකී මෙකී නොකී ඕනම දෙයක් අම්මා බා. අනේ අනේ මේ මට කිසිම දෙයක් ඕනේ නැහැ. මට මගේ පාඩුව ඉන්න තිබුණත් ඇති. තම්සේ ගිහින් කියනවා මං යාට කොහොමඩවත් කැමති නැහැ කියලා. ඒ වුණාට මිස් මම නම් කියන්නේ මිස්ගේ ජීවිතේ ආ ෆුල් ලාතල් එකේ ගෙවන්න පුළුවන් chance එකක් මේක. ඔව් අම්මපා. මේ තවත් කරදන්නකොට මෙතන යනවද යන්න? හරි හරි. මම යන්නම් මේ මම කියන්නේ මිස් තව පොඩ්ඩක් ආයෙ හිතලා බැලුවොත් හොඳයි. සීගිරි මේ මිනිස්සයා අහම්බෙන් අපිව දැකලා ආව නන් නෙවෙයි. එයා ෆලෝ කරලා තියෙනවා. යෝවිති අර මන්ත්‍රීනේ එවන්නේ නැත්තේ? ඔයාට මේ මිනිස්සයාගෙන් නම් බේරුමක් වෙන්නේ නැහැ. අයියෝ නෙත්මි මං ඔතන රස්සාවට ගිහින් දාගත්ත ප්‍රශ්නයක්. ඉස්සරවම කරන්න තියෙන්නේ ඔය මන්ත්‍රී ගෙදරට එන එක නතර කරගන්න. ඔව් ඒක කොහොම හරි නවත්තන්න ඕනේ.